කලින් අපි කරපු බැලුන් ගේම් එකේදී ඔයාට තේරෙන්නේ කීප දෙනෙක් එක මේක සෙල්ලම් කරනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ටයිම් ලිමිට් එකක් නැහැ. කැමති තරම් වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. මේක ඇත්තටම ගේම් එකක් වගේ වෙන්නේ යම්කිසි කාලයක් දුන්නොත්. ඒ කියන්නේ තප්පර 20ක් ඇතුළත වැඩිම ගානක් බැලුම් පුපුරන්න පුළුවන් කාටද? අන්න ඒ වගේ දෙයක් තිබුණා. ඒ කියන්නේ අපිට මේකට කවුන්ට් ඩවුන් ටයිම් එකක් හදාගන්න වෙනවා. කවුන්ට් ඩවුන් ටයිම් එකක් හදන ක්‍රම ගොඩාක් තියෙනවා. හැබැයි මම මෙතන ඔයගලන්ට වැඩිපුර ඉගෙන ගන්නත් පුළුවන් වෙන ඒ වගේම තේරුම් ගන්නත් පුළුවන් ක්‍රමයකට තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ මීට වඩා බ්ලොක්ස් ගන්න අඩුවෙන් කරන ක්‍රම තියෙනවා. හැබැයි මම ඔයගලන්ට ප්‍රෝග්‍රෑමින් අදහස් ටිකක් දෙන්නත් අවශ්‍ය නිසා ටිකක් දිග. හැබැයි තේරුම් ගන්න ලෙහෙසි ක්‍රමයකට තමයි කරගෙන යන්නේ. හොඳයි. මුලින්ම අපි මේකේ කවුන්ට්ඩවුන් ටයිමර් එකක් හදනවා නම් අපිට කාලය ට්‍රැක් කරගන්න ඕන. දැනගන්න ඕනේ කොතනින්ද පටන් ගත්තේ, දැන් කාලය කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ අපිට තව වේරියබල් එකක් අවශ්‍යයි. අපිට බැලුන් කීයක් පිපිරුවද කියලා ට්‍රැක් කරගන්න එක වේරියබල් එකක් දැම්ම. ඒ වගේම කාලය කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා බලාගන්න තවත් වේරියබල් එකක් අවශ්‍යයි. හින්දා වේරියබල් කැටගරියකට ගියා. මේක වේරියබල්. මේකට මම ටයිම් කියලා නම දෙන්නම්. ඔන්න ටයිම් කියන වේරියබල් එකක් හැදුනා. මේක මම මේ හරියට අරගෙන එනවා. මේ කැමතිලකින් ඇදලා දාන්න පුළුවනි, ප්‍රශ්නයක් නැහැ. මම ලස්සන එක හිතන නිසා ටයිම් කියන එක මෙතනට එන්නකො මෙහෙම අරගෙන ආවා. මොකද වෙන්න ඕනි? පටන් ගන්නදී අපි හිතමු තප්පර 10ක කාලයක් ඉතුරුලා තියෙනවා. එහෙනම් තප්පර 10 කියන එකෙන් තමයි මෙතන ටයිම් කියන එක පටන් ගන්න ඕනි. ඒ කියන්නේ මේක බිංදුවේ ඉඳන් 1 2 3 කියලා උඩට ගණන් කරනවා නෙමෙයි. මම ප්‍රෝග්‍රෑම් කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 න් පටන් අරන් 10 9 8 කියලා ඇවිල්ලා බිංදුව වුණාම ගේම් ඕවර් වෙන්න. ඒක පටන් ගන්න ඕනේ 10. ගේම් එක පටන් ගන්නකොට 10 කියලා තියෙන්න ඕනේ. අවශ්‍ය නම් මෙතනටම මේ બ્લોක් එකෙන් පටන් ගන්න තැනට දාන්නත් පුළුවන් මේක. හැබැයි පටල වෙන හින්දා මම වෙන બ્લોක් සෙට් එකක් මෙතන හදන්නම්. හැබැයි මේකෙත් පටන් ගන්න ඉවෙන්ට් එක වෙන්නේ when flag click කියන ඉවෙන්ට් එක. يعني මේ ප්‍රෝග්‍රෑම් පටන් ගන්න එක තමයි පටන් ගන්න ඉවෙන්ට් එක වෙන්නේ ටයිමර් එකටත්. ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ටයිම එක ගමන් කරනවා. හරි. පොඩි ක්ලික් කරාම මොකද වෙන්න ඕනේ? ටයිම එක තියෙන්න ඕනේ තප්පර 10ක්. පටන් ගන්නේ 10යි. බිඳ වෙන්නේ නැමේ. 10 ඉඳන් තමයි අඩු වෙන්නේ. ඒ නිසා මට දාන්න පුළුවන් set my variable නෙමෙයි මෙතනට ටයිම් කියන එක. time to දැන් මේක ක්ලික් කළොත් මේක ටයිම් කියන එක 10ට යනවා. අපේ ටයිම් කියන එක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ කොහොමද? අඩු කරන්න අපිට පුළුවනි change my variable by කියන එක පාවිච්චි කරන්න. මේකට ධන ගණනක් දාන්නත් පුළුවන්, ඍණ ගණනක් දාන්නත් පුළුවන්. ධන ගණනක් දැම්මොත් ඒ ගණන් එකතු වෙනවා. ඍණ ගණනක් දැම්මොත් ඒ ගණන් අඩු වෙනවා. ඒ නිසා මම ඍණ 1 කියලා දාන්නම්. තප්පරෙන් තප්පරයට තමයි මේ ටයිම් එක අඩු වෙන්නේ. දැන් රන් කළොත් මොකද වෙන්නේ? පටන් ගන්නකොට 10යි. ක්ලික් කරාට පස්සේ තමයි නෝනේ මෙතන my variable නේ, මේක එන්න ඕනේ time කියලා. පටන් ගන්නකොට 10යි. ක්ලික් කරපු ගමන් 9 වුණා. හැබැයි ඊට පස්සේ මොකුත් උනේ නැහැ. ඇයි? ඊට පස්සේ මොකුත් උනේ නැත්තේ මේ ප්‍රෝග්‍රෑම් එක එකපාරයි රන් වුනේ. මේ section එක එකපාරයි රන් වුනේ. ක්ලික් event එකට ආව, time එක 10ට set කළා, එකක් අඩු කළා. අපිට එහෙම නෙමෙයි මේක දිගටම රන් වෙන්න ඕන. ඒ නිසා මේක මට දාන්න වෙනවා forever block එකක් ඇතුළට. forever block එකක් ඇතුළට මම මේක දානවා. මම කලින් කිව්ව කරන ක්‍රම තව ගොඩක් තියෙනවා. මේක මම ඕගලන්ට ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේක කරගෙන යන්නේ. මිරන් ලේසි ක්‍රම තියෙනවා. ඔන්න 10න් පටන් ගත්තා. දැන් forever block එකෙන් ටික 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 මේක අඩු කරගෙන යනවා. දැන් ක්ලික් කළොත් අඩු වුණා. හැබැයි දැන් අඩු වෙලා බිංදුව පාස් කරන් ගිහින ඍණ ගණන් වලටත් ගිහිල්ලා. ඒක හරියන්නේ නැහැ නේ. අනිත් එක අපිට පේනවා මේක තප්පරෙන් තප්පරේ නේ බොහෝම ඉක්මනට අඩු වෙගෙන යනවා. මේක තප්පරෙන් තප්පරට යන්න ඕනේ නම් අපිට වේට් બ્લોක් එකක් තියන්න වෙනවා. 10ට ආවා. තප්පරයක් හිටියා, එකක් අඩු කළා. තප්පරයක් හිටියා, තව එකක් අඩු කළා. තව තප්පරයක් හිටියා, තව එකක් අඩු කළා. එතකොට මේ forever બ્લોක් එකේදී මේ තප්පරයක් ඉන්න කියන එක වැදගත්. එහෙම නැත්නම් ඒක පුළුවන් උපරිම වේගෙන් අඩු වෙන්න තමයි try කරන්නේ. මොන දැන් අපි ඉන්නේ 10 9 8 7. මේ විදිහට time එක ටික ටික අඩු වෙගෙන යනවා.
අපේ බින්දුවට ආවට පස්සේ මොකද වෙන්නේ? බින්දුවට ආව නවතිනවද? නැහැ. එතනින් පස්සේ ආයි ඍණ විදිහට අඩු වෙගෙන යනවා. ඇයි එහෙම වෙන්නේ? අපි ප්‍රෝග්‍රෑම් එකට කියලා නැහැ බින්දුව ආවම නවත්තන්න කියලා. ප්‍රෝග්‍රෑමින් වලදී වැදගත්ම දෙයක් තමයි අපි කිව්ව නැති දෙයක් කම්පියුටර් එක හිතලා කරන්නේ නැහැ. ඒතර බින්දුවේදී නවත්තන්න කියලා මම කිව්වේ නැත්තම් ඈ බින්දුවේදී ඒක නවත්තන්නේ නැහැ. එහෙමනම් මම දැන් කියන්න ඕනේ මෙහෙම අඩු කරන් යනකොට කොයි වෙලාවෙදී හරි බින්දුව ආවොත් මේ ගේම් එක නවත්තන්න කියලා. මට කන්ඩිෂන් එක චෙක් කරලා බලන්න වෙනවා. කොන්දේසිය චෙක් කරලා බලන්න වෙනවා. තව කොච්චර වෙලා ඉතුරු වෙලා තියෙනවද? ඒක තියෙන ටයිම් කියන වේරියබල් එකේ. ටයිම් වේරියබල් එක බින්දුව වුණාද? බින්දුව වුණොත් ගේම් එක නවත්තන්න. මම කොන්දේසිය චෙක් කරලා බලන්න ඕනේ. එහෙමනම් මට කොන්දේසිය චෙක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් if කියන ලොක් එක. මේකත් අපි කලින් පාවිච්චි කරලා තියෙනවා. if මොකක් වුණොත් දැන් මෙතන මේ හිස් කොටුවට කොන්දේසිය දාන්න අවශ්‍යයි. ටයිම් එක 0 වුණොත්. ටයිම් එක 0 වුණොත්. ඒ කියන්නේ ටයිම් කියන එක බිංදුවට සමාන වුණොත්. අපිට යමක් සමානද කියලා බලන්න මේ ඔපරේෂන්ස් කැටගරිය තියෙනවා සමාන ලකුණක් එක්ක දෙයක්. ඒක මම දැම්ම මෙතනට. කීයටද සමානද කියලා බලන්න ඕනේ. බිංදුවට සමානද කියලා. 50 නේ බිංදුවට සමානද. මොකක්ද සමානද කියලා බලන්න ඕනේ. ටයිම් එක. එහෙනම් වේරියබල්ස් වලට ගිහිල්ලා ටයිම් කියන બ્લોක් එක මෙතනට ඇදලා දාන්න පුළුවන්. දැන් කොන්දේසිය මොකද? ටයිම් එක බින්දුවට සමානද? එහෙම වුණොත් මේ બ્લોක් එක ඇතුලේ තියෙන දේ सिद्ध කරන්න. ටයිම් එක බින්දුව නම් මේ දේ सिद्ध කරන්න. මොකද सिद्ध වෙන්න ඕනේ? ප්‍රෝග්‍රෑම් එක නවතින්න ඕනේ. තවදුරටත් ක්ලික් කරලා ලකුණු ගන්න බෑ. ක්ලික් කරලා ලකුණු ගන්න බෑ. එහෙමනම් ඒකට තියෙනවා වෙනම બ્લોක් එකක්. control එක යටතේ stop all කියලා બ્લોක් එකක්. stop all. ඒක මම මෙතනට දානවා. stop all කියන්නේ මුළු ප්‍රෝග්‍රෑම් එකම නවතිනවා. හරි. අපි දැන් රන් කරලා බලමු. time එක 10ට ආවා. ටික ටික අඩු වෙනවා. score එක 0යි. මට ක්ලික් කරලා ලකුණු කීපයක් ගන්න පුළුවනේ. දැන් උන time එක 2යි 1යි 0යි. අන්න. 0 වුණ ගමන් ප්‍රෝග්‍රෑම් එක නවතුනවා. දැන් මට ක්ලික් කරන්න බෑ. හැබැයි ලකුණු ටික තාම මෙතන උඩ ඉතුරුලා පෙන්නනවා. ලකුණු 9යි, ටයිම් එක 0යි. ඔන්න අපි ටයිම් එකක් ඒ විදිහට තමයි ඇඩ් කරගන්නේ. අපි ඊළඟ එකේද බලමු මේක පොඩ්ඩක් ලස්සන කරන්න. මොකද ගේම් ඕවර් වුණාම මෙහෙම සුදු පාට එකක් තියෙන එක ටිකක් ලස්සන නැහැ. බලමු ගේම් ඕවර් ස්ක්‍රීන් එකක් දාන්නේ කොහොමද කියලා ඊළඟ වැඩසටහනේදී.